साइकोलॉजिकल थ्रिलर चित्रपट चित्रपट प्रधान चरित्र निरूपण साइकोलॉजिकल थ्रिलर किंग රක්ෂණය ජීවිත විවිධ අවස්ථාවලදී ආදරය තෝරගන්නවා සමහර අය විවිධ අවස්ථාවලදී මේ ආදරේ මාරු කරනවා පාසල් කාලේදී කැම්පස් එකේදී රැකියාවක් කරද්දී විවාහයකදී විවාහය පසුව කාලයක විවාහයෙන් කාලයකට පස්සේ විදිහට මේ ආදරය කියන දේ කට්ටිය භාවිත කරනවා හැබැයි තව කීප දෙනෙක් මේ අවස්ථාවට අනුව ආදරේ මාරු කරනවා ඒ කියන්නේ මේ අවස්ථාවෙන් අවස්ථාවට ආදරේ මාරු කරනවා ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට එන විවිධ අමාරු කාලවලදී මේ අය තමන්ට ගැළපෙන සහකාරියව මේ අවස්ථාවට අනුව මාරු කරනවා. එය අර ආදරේ හිතන්නේ ආයෝජනයක් විදියට. තමන්ට නැගෙන්න තියෙන ඉනිමකට විදියට. ඒ කියන්නේ තමන්ගේ අමාරු කාලය නැගගත්තට පස්සේ ඉනිමකට පයින් ගහනවා මේ අය. එය හිතන්නේ නැහැ අර පුද්ගලගේ මනෝභාවයන්ට අර පුද්ගලගේ හැඟීම් වලට මොන වගේ දෙයක් වෙයිද කියලා. මේ අය හිතන්නේ මිනිස්සු කියන රොබෝලා කියලා. मनुष्य गुड़ावर सीधी नसागनी धरण पालगे कथानायक आदर सामी संबंध में संकल तेरूंगा अंदर अतपत गोपटिया එඩ්වර්ඩ් මේ පොත ලියන්නේ යාගේ ආදරණීය යාට එයා ඉනිමගක් කියලා හිතලා යාට පයින් ගහපු කාලයක් යා ආදරය කරපු යා හිටපු බිරිඳ සූසන් වෙනුවෙන් මෙතනින් තමයි කතාව පටන් ගන්න අපි කතා කරමු නොක්ටර්නල් ඇනිමල්ස් කියන චිත්‍රපටි ආරම්භක දර්ශනින් සංකේතවත් කරන්නේ මොකද්ද ඇත්තටම මේකෙන් පෙන්වන්නේ භෞතික ආසාවන් වලින් විතරක් ජීවිතේ මනින්න බෑ භෞතික ආසාවන් වලට එහා ගිහින් ජීවිතේ සතුට හොයා ගන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් සංකේතවත් කරන්නේ කියන්නේ ඔයාලට පේන තම තරබාරු කාන්තාවන් පිරිසක් තමයි ඒ ඉන්නේ චිත්‍රපටිය පටන් ගත්තා මේ අය ඉතාම සතුටින් නර්තනයේ යෙදෙනවා හැබැයි සමාජයට අනුව මහත කාන්තාව කියන්නේ කැතයි කියලා පිළිගන්න හැබැයි මෙතනදී මේ අය ඉතාම සතුටින් නර්තනයේ යෙදෙනවා හැබැයි මේ අවස්ථාවේදී සූසන් ඉතාම දුකින් ඉන්නේ නිකන් හිස් ජීවිතයක් එයාගේ ඇත්තම ජීවිතය අපි බලුවොත් අපිට පේනවා එයාගේ දුව වෙන තැනක ඉන්නේ එයාගේ සැමියා එයාව ගැන තකන්නේ නැහැ හැබැයි මෙයාට සැමියාත් එක්ක ඉන්නත් ඕනේ හැබැයි සැමියා එයාව ගණන් ගන්නේ නැහැ මෙයාගේ ජීවිතේ හිස් අතරපයට සේවකයෝ ඉන්නවා ලොකු ගෙයක් තියෙනවා ඕනතරම් සල්ලි තියෙනවා හැබැයි ජීවිතේ හිස් අර නර්තනයේ දෙන මහත් මහත කාන්තාවන්ට වඩා එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ චරිතයක් තමයි සූසන් කියන්නේ ඒ කියන්නේ කතාව පටන් ගද්දිම අපිට පෙන්නවා එඩ්වර්ඩ් අතෑරලා දාලා එයා හොයාගෙන ආපු ජීවිතේ එයාට වැරදිලා කියලා මෙච්චර අවුරුදු ගානකට පස්සේ එඩ්වර්ඩ් තමන්ව අතහැරලා දාලා ගියපු සූසන්ටයි පොතේ යවන්නේ. ඔයාලට මතක ඇති එඩ්වර්ඩ්ගේ ලේඛන හැකියාව ගැන ඒ තරම් සූසන් උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ වගේම එඩ්වර්ඩ් තමන්ගේ ජීවිත අත්දැකීම් පාදක කර ගැනීම ගැනත් මේ සූසන් දොස් කියනවා. හැබැයි මේ පොත ලියන්න එඩ්වර්ඩ් එයාගේම ජීවිත අත්දැකීම් තමයි පාදක කරගෙන තියෙන්නේ. අපිට පේන පොත ඉතාම හොඳයි කියලා. ඒ කියන්නේ චිත්‍රපටිය බලන අපිට ඒ අනුව එඩ්වර්ඩ් ඕන වෙලා තියෙනවා කියලා අපිට හිතෙනවා මේ සූසන් වැරදි කියලා ඔප්පු කරන්න. ඒ වගේම මේ මෙච්චර ආදරය කරපු සූසන් එඩ්වර්ඩ්ට ඒ ප්‍රතිඋපකාරින් දෙන ලබා දෙන්නේ දික්කසාදයක් සහ තමන්ගේම දරුවා ගබ්සා කිරීමක්. මේ අනුව මේ දැන් සූසන්ගේ ජීවිතයේ හිස් මේ පොත එඩ්වර්ඩ් බොහෝ දුරට සූසන්ට එවලා තියෙන්නේ
ඒ හිස් බව පෙන්වන්න ඒ වගේම තමන් අතහැරලා දාපු එක ගිය ලොකු වැරද්දා. ඒක සූසන්ගේ තමයි වැරද්ද කියලා පෙන්නලා මානසික වශයෙන් සූසන්ව බිඳවට්ටයිම තමයි අරම අරමුණු එලා තියෙන කියලා අපිට හිතන්න පුළුවන්. ඔයාලා මතක ඇති පොත අර එවන කවරේ කඩන්න කලින් සූසන්ගේ තුවාල වෙනවා. සූසන්ගේ අතින් ලේ යනවා රුධිරය. රුධිරය සාමාන්‍යයෙන් පෙන්වන්නේ නරක දෙයක් විදිහට. කියන්නේ ප්‍රචණ්ඩත්වයේ පරිගණීම වගේ දේවල් පෙන්වන්න තමයි රුධිරය භාවිත කරන්නේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට අධ්‍යක්ෂකතුමා ඉඟියක් දෙනවා මේ හොඳ දෙයක් නම් නෙමෙයි වෙන්න යන්නේ කියලා. ඒ වගේම චිත්‍රපටයේ ෆස්ට් හාෆ් එක අවසාන වෙලා යද්දී ඔයාලට පේනවා මෙන්න මෙතන කෙලින්ම අධ්‍යක්ෂකතුමා අපිට පෙන්වනවා මේ පරිගණීමේ කතාවක් කියලා. මේ රිවෙන්ජ් කියලා මේ කෙලින්ම ප්‍රේක්ෂකයාට ගනුදෙනුවක් කරනවා. හැබැයි කතාවේ චරිත දන්නේ නැහැ ආ පරිගණීමේකට අහු වෙලා කියලා. මම්මුලා වෙච්ච සූසන් පොත දිගටම කියවගෙන යනවා. චිත්‍රපටයේ පොතේ තිබුණු සමානකම් කීපයක් ගැන මම කියන්නම්. එඩ්වර්ඩ්ගේ රූපයම තමයි අපිට පොතේ ටෝනිගේ රූපයත් පෙන්වන්නේ. ඒ වගේම ටෝනිගේ ගති වුණත් එඩ්වර්ඩ් වගේම හරිම නිහතමානී ආදරයෙන් පිරුණු ටිකක් දුර්වල චරිතයක් විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇති අර අපේ සූසන් පොත කියවන්න පටන් ගන්නෙ රෙඩ් මේ රතු පාට සෝෆා එකක ඉඳගෙන. ඒ වගේම අර මේ පොතේදී ටෝනිගේ බිරිඳ සහ දියණිය මැරලා හම්බෙන්නේ රතු පාට සෝෆා එකක එක සමානම සෝෆා එකක් රූපයක් තමයි අපිට පෙන්වන්නේ. ඒ වගේම එඩ්වර්ඩ් සහ සූසන් අතර අර දරුණු ආගියුමන්ට් එක ඇති වුණාට පස්සේ එඩ්වර්ඩ් තනි වෙලා ඉන්න තැන රෙඩ් ලයිට් එකකින් එයාගේ හදවත බිඳියාම අපිට සංකේතවත් කරනවා. ඒ වගේම පොතේදී මේ තමන්ගේ පරිගැනීම එනකම් මග බලාගෙන ඉන්න ටෝනි බාරගත් ළඟට වෙලා ඉද්දී එතනින් එයාගේ තරහව සංකේතවත් කරනවා. එයාගේ මූණට රෙඩ් ලයිට් එකක් දාලා තිනවා. ඒකත් ටිකක් සමාන සිදුවීමක්. ඒ වගේම අනිත් දේ තමයි මුලින්ම මේ පොතේදී රේගේ ගැන් එක ඇටැක් කරන්නේ එතනදී කොළපාට කාර් එකක් තියෙනවා. මේ කොළපාට කාර් එකම මේ බ්‍රේක් අප් වුණාට පස්සේ සූසන් එඩ්වර්ඩ් එක්ක බ්‍රේක් අප් වුණාට පස්සේ ඉන්න තැනත් ඒ කොළපාට කාර් එකම තියෙනවා. ඒ කියන්නේ මේ අපේ ප්‍රධාන චරිතේ විනාශ වුණු තැනදී මේ කොළපාට කාර් එක දාලා තියෙනවා. ඒක සංකේතවත් කරන්නේ. ඒ වගේම අනිත් ප්‍රධානම දේ තමයි පොතේදී ටෝනිගේ බින්ද සහ දරුවා මිය ගියපු පොසිෂන් එක ම අපිට පෙන්වලා තියෙනවා. සූසන්ගේ දුව අර පිරිමියත් එක්ක ඉන්න තැන එකම පොසිෂන් එකෙන් තමයි පෙන්වන්නේ. කියන්නේ අර සූසන්ගේ දුව ඈතයි කියලා පෙන්වන්න තමයි මං හිතන්නේ පොසිෂන් එක යොදාගෙන තියෙන්නේ. ඒ වගේම අපේ කතානායකයා එඩ්වර්ඩ් එයාත් ඉන්නේ පරිගණීමේ චේතනාවෙන්. ඒ කියන්නේ පොතේ ප්‍රධාන චරිතය ටෝනි එයාත් ඉන්නේ පරිගණීමේ චේතනාවෙන්. මේවා තමයි සමාන දේවල්. එතකොට විශේෂ චරිතයක් හිටියා මේ පොතේ පොලිස් පරීක්ෂකතුමා. මෙයා කොහොමද මේ පොතට සම්බන්ධ වුණේ? ඇත්තටම මේකෙන් පෙන්නන්නේ ඇයි සූසන් එඩ්වර්ඩ්ව අතහැරලා ගියේ. මොකද එයා රජකෙක්. මේ රජකෙක්ට කවදාවත් ජීවිතේ හරියන්නේ නැහැ කියලා මේ අම්මත් කියනවා සූසන්ගේ. මේක සූසනුත් හිතරතේ මෙයා අතහැරලා යන්නේ සල්ලි කාරෙක් හොයාගෙන. හැබැයි අපිට පේනවා සුපිරි රජකෙක් කියලා එඩ්වර්ඩ්. එඩ්වර්ඩ්ගේ පොතෙන් සූසන් ඇදලා අරගෙන කියන්නේ අපිටත් බලන් ඉඳි තේරෙනවා මේ පොත මාර පොතක් කියලා. ඒ තරමට එඩ්වර්ඩ් මේ එයාගේ දක්ෂතාවයට ඇවිල්ලා තියෙන අවසානයේ කොහොම හරි හොඳ ලේඛකයෙක් වෙලා. හැබැයි මේකට අවස්ථාව දුන්නේ නැහැ සූසන්. එයාව අතහැරලා දාලා එයාගේ දරුවවත් ගබ්සා කරලා සල්ලිකාරෙක් එක්ක යනවා. මේ පොලිස් පරීක්ෂකතුමා තමයි පොතේ ඉන්න ටෝනිව කොහොම හරි පරිගැනීමේ ක්‍රියාවට යොමු කරන්නේ. කියන්නේ තමන්ගේ දරුවා සහ දියණිය මරලා දාපු පුද්ගලයන්ව පරිගන්න මේ බියගුල්ලෙක් වගේ හිටපු ටෝනිව නැවත මේ පණ ගහලා අරගෙන මේකට යොමු කරන්නේ. මේකෙන් පෙන්වන්නේ මිනිස්සෙට දෙවෙනි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. මේ පොලිස් පරීක්ෂකතුමාගේ චරිතයෙන් පෙන්වන්නේ ඒක. බයගුල්ලෙක් වගේ හිටපු අර පොතේ ඉන්න චරිතය ටෝනිව හොඳ ශක්තිමත් කරලා රේගි ගෑන් එකට දඬුවම් දෙන්න දැනටපත් කරන්නේ මේ පොලිස් පරීක්ෂකතුමා. මේ චරිතයෙන් පෙන්වන්නේ සූසන් එඩ්වර්ඩ්ට නොදීපු දෙව ශක්තිමත් වෙන නොදීපු දෙවෙනි අවස්ථාව. ඔන්නෙන් චිත්‍රපටයේ අවසානයට අපි ආවා. චිත්‍රපටයේ අවසානයේ මොකද වෙන්නේ? ඔයාලට මතක ඇති පොත කියවන සූසන් අන්තිමට කොහොම හරි එයා තේරුම් ගන්න එයාගේ ජීවිතේ දැන් තේරුමක් නැහැ කියලා.
මොකද කොච්චර සල්ලි තිබ්බත් එයාගේ මේ වර්තමාන සමයට බොරු කරනවා වෙන කාන්තාවක් එක්ක දැන් එයා ඉන්නේ තමන්ගේ දුව එයාට බොරුවක් කියනවා තමන්ගේ දුව දුරින් ඉන්නේ දැන් කොහොම හරි දැන් එඩ්වඩ් විතර එකම විසඳුම තමන්ගේ මනස නිදහස ගන්න පුළුවන් එකම තැන එඩ්වඩ් එඩ්වඩ් දැන් හොඳ ලේකකෙක් කියලා අවසානයේ එඩ්වඩ්ගේ බලගැනීමේ ට්‍රික් එක ඔන්න හරියනවා එඩ්වඩ් කොහොම හරි මං හිතන්නේ දන්නවා මෙයාගේ ජීවිතේ දැන් හිස් බවින් පිළිලා කියලා රාගික ඇනුමක් කියන්නේ කොළ පාටින් සංකේතවත් කරන්නේ බොහෝ වෙලාවට බලවරත්තු සහගත බව රාගයේ සංකේතා කියන්නේ බලාපොරොත්තු සහ ජෙලස් ජෙලස් එක සංකේතවත් කරන්න කොළ පාට යොදා ගන්නවා අන්තිමට කොහොම හරි මෙන්න මෙයා එනවා රෙස්ටෝරන්ට් එකට සූසන් එඩ්වඩ් හම්බෙන්න බලාගෙන ඉන්නවා වයින් වීදුරුව හිස් වෙනවා බලාගෙන ඉන්නවා රෙස්ටෝරන්ට් එකේ ඉන්න පුද්ගලයෝ ටිකෙන් ටික යනවා හැබැයි මෙන්න මේ වෙලාවේ තමයි සූසන් ගොඩ පුපුරලා යන්නේ. තමන් කරපු වරද වැටහෙනවා. තමන්ට මෙච්චර ආදරය කරපු එඩ්වඩ් සල්ලි නිසා අතහැරලා දානවා. එඩ්වඩ් ගිදරව ගබ්සා කරනවා. අර වැස්සේ එඩ්වඩ්ට දැනුණු හැඟීම මෙන්න මේ වෙලාවේ තමයි සූසන්ට දැනෙන්නේ. මම මොකද්ද එඩ්වඩ්ට කරේ කියලා. ඒ වෙලාවේ සූසන් ගිහිස් කබල පුපුරලා යනවා. මානසිකව සූසන් එහෙන් පිටින්ම විනාශ වෙලා යනවා. එඩ්වඩ් ගේ බලගැනීම සාර්ථකයි. අපි බලපු සුපිරිම රිවෙන්ජ් සයිකොලොජිකල් ත්‍රිලර් චිත්‍රපටියක් තමයි නොක්ටර්නල් ඇනිමල්ස් කියන්නේ. ඒ වෙලාවේ මේ ක්ලයිමැක්ස් එක මාරයි. ටොට් මේ කියන අධ්‍යක්ෂකතුමා අපිව ගෙනල්ලා අදාරින්නේ මාරම තැනකට. එඩ්වඩ් සමහර විට බලන් ඉන්නත් ඇති මේ තමන්ට මේ වරදක් කරපු සූසන්ට මොකද වුනේ කියලා. අන්තිමට පොතේදී ඔයාලා මතක ඇති තමන්ගේ බලගැනීම සාර්ථක කරගන්න ටෝනි මැරෙනවානේ. ඇයි එහෙම පොතේ ටෝනි මැරෙන්නේ? ඒකෙන් පෙන්නන්නේ සූසන්ට ආදරය කරපු එඩ්වඩ් දැන් නැහැ කියලා. අර අතහැරලා සූසන් වැස්සේ අතහැරලා දාලා ගියපු තැනම අර ආදරණීය එඩ්වඩ් මැරුණා කියලා තමයි ඒ පොතේ ටෝනි මැරීමෙන් සංකේතවත් වුණේ. ඉතින් අර චිත්‍රපටයේ කියනවා තමන්ට කෙනෙක් ගොඩක් ආදරේ නම් ඒ අයට යන්න දෙන්නේ පම්පද ආයේ වගේ හම්බෙන්නේ නැහැ. एक वाल कर लोकु वैरायटी हमारे किन्हें कादरी ना तंगीं तिया कर बाहर देवाल लड़ अतारी ने पा आदरे क्या ने अंदरों ही आता पता गान निशाचर यंगे ब्याक ने भाई एक विषय संकल्प ब्याक बहुत दिन इतना अंदरों गान ले बैरी हूँ डॉक्टर ने लेनी मर्स अपने ना ने आने ये दी इतनी चित्र पढ़ी के ना तो प्रश्न दिए ना अनिवार्य कमेंट सेक्शन में युक्त है कमेंट कराने लाइक कराने वीडियो के सुपीरियर ना චිත්‍රපටි බලන ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න මතක් කරන්න එපා රියු බයි කිෂාත් channel එක. ඒ වගේම රියු බයි කිෂාත් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සෙනසුරාදා උදේ 8 වෙනිදි මම එනවා. සුපිරිම mind blowing චිත්‍රපටි explain එකක් අරගෙන එහෙම නැත්නම් අලුත්ම චිත්‍රපටියක review එකක් අරගෙන. ඉක්මනින්ම හමු වෙමු. See you soon.